හරියාරුනේ අපි උදුන හඳුනාගනිමු ඉස්සෙල්ලාම සර්ගෙන් දැනගමු කොහොමද උදුනේ ස්වභාවය ඒ ටික හරි සර් මේ උදුන ලංකාවෙම නිෂ්පාදනය කරන ලද උදුනක් එක ඒ මෙම උදුනෙන් ගෙවුඩ වර්ග සියලුම ගෙවුඩ වර්ග තාප පිරියම් කිරීමේ හැකියාවක් තියෙනවා මේ උදුන සෙන්ටිග්‍රේඩ් අංශක 2000 දක්වා උෂ්ණත්වයක ඉහළ උෂ්ණත්වයකට යන්න පුළුවන් මේ උදුන සකසලා තියෙන්නේ LP සහ ඔක්සිජන් ගෑස් වලින් ක්‍රියාත්මක කිරීමටයි උෂ්ණත්වය වැඩි කරගන්න අපි මේ මුලින් LP වායුව සපයන්න මෙතනට සම්බන්ධතාවය ලබලා දීලා මේ හරහා මෙතන වායු පීඩනමානයක් තියෙන ඒ වායු පීඩනමානය හරහා මෙතනින් එන වායුව LP වායුව දෙකට බෙදිලා මේක තියෙන දාහකයක් මේ දාහකයටයි ගමන් කරන එතනින් ඒක එකක් අනිත් එක ඔක්සිජනුත් ඒ හා සමානව මේ වායු පීඩනමාන හරහා දෙකට බෙදිලා මේ දාහකයට ගමන් කරනවා එතෙන්දී අපි මුලින්ම LP වායුවෙන් තමයි මේ උදුන දල්වා ගන්න ඊට පසුව ඔක්සිජන් වායුව ක්‍රමක්‍රමයෙන් ඇරලා තමයි මේ උදුන තුළට මේ දැල්ල උදුන තුළට මේ කුටීරයට දැල්ල ගමන් කිරීමට සලස්සන්නේ ඊට කලින් අපි මෙන්න මේ වගේ කෝවක තමයි ගල් දාන්නේ මේකත් ඇල්බිනා ඔක්සයිඩ් වලින් හදන ලද උදුනක් සාදන ලද කෝවක් මෙන්න මේ වගේ ගෙවුඩ වර්ග අපි ටිකක් මේක තුලට දාලා මේ ආකාරයෙන් මේක තුල තියලා මුලින්ම ඊට පසුව තමයි මේ උදුන දල්වන්න පටන් ගන්නෙ මෙතෙන්දී අපි LP වායු සහ ඔක්සිජන් ඒ සපේන දැල්ල නිසියාකාරව මේ තුලට ගමන් කිරීමට හැකියරින් සකසලා ඊට පස්සේ අපි මේ එන්න මේ පියන් දෙකෙන් මෙහෙම වහනවා වසු වහම මේක හදලා තියෙන උපරිම තාපහානියක් නොවන ආකාරයට උපරිම උෂ්ණත්වය රඳවා ගන්නා හැකි ආකාරයට එතකොට මේක තියෙන්නේ මේ ටෝමෝ කපල් එක කියනවා නැත්නම් විද්‍යුත් තාප යුග්මයක් කියන මේ හරහා මේක ඇති වෙන උෂ්ණත්වය මැනගන්නට අපිට අවශ්‍ය මේ මීටරය නැත්නම් මේ ඉන්ඩිකේටරය තුළින් අපිට පුළුවන් මේක ඇති වෙන උෂ්ණත්වය මැනගන්න ක්‍රමක්‍රමයෙන් අපි ගෑස් වැඩි කරලා LP වායුවත් ඔක්සිජනුත් ක්‍රමක්‍රමයෙන් වැඩි කරලා තමයි මේ උදුන මේ උෂ්ණත්වය වැඩි කරගන්නේ. එතකොට අපිට මේ සෙන්ටිග්‍රේඩ් 1800 දක්වා යන්න පුළුවන් අපිට කාලය ගත වෙනවා සාමාන්‍යයෙන් පැය 6, 7, 5 ඒ ආකාරයෙන් අපි පිළි තාපකරණයට භාජනය කරන ගල් අණු වර්ග තමයි ඒ උෂ්ණත්වය එසේ එක එක උෂ්ණත්වවලට යා යුත්තේ. ඊට අමතරව මෙතනින් මේක උදුන රත් වෙන නිසා මේ දාහකයත් මේ දාහක දෙකත් මේ යට ප්‍රමාණයත් රත් වෙන නිසා මෙතන හරහට වතුර ටැංකියක් තියෙනවා අර පිට එහා පැත්තෙන් එන වතුර ප්‍රමාණය මෙතන තුනට බෙදිලා මේ දාහකයටත් මේ දාහකයටත් මෙතන ඇතුලේ තියෙන මේ ටැංකියත් පිරිලා උෂ්ණත් මේ වතුර අර මේ උදුන රත් වෙන එක සිසිල්ව තබා ගන්න නිතරම ජලය ගමන් කර සිටි මේ හරහා ඒකෙන් තමයි මේ දාහකයත් උදුනේ යට රත් වීමත් වළක්වා ගන්න ලබන්නේ. අපි මොන වගේ උෂ්ණත්වයකද සර් කියන්නේ බර්න් කරන්න සුදුසු අපි එක එක ගල් වර්ග ගන්න ඒ උෂ්ණත්වයන් වෙනස් වෙනවා. දැන් දෙගුණ ගල් කියන්නේ රතු වල නිල් පාට තියෙන ගලක් අපි නිල් ඉවත් කිරීමේදී ඒ උෂ්ණත්වයකුත්
ඔට්ටුවගේ රතු ගෙවුඩ පිච්චීමේදී එක උෂ්ණත්වයකුත් ඔට්ටුවගේ ඒවා පිච්චි තාපකරණය කිරීමේදී එක උෂ්ණත්වයකුත් හා ඔක්සිකරණය හා ඔක්සිහරණ මාධ්‍ය තුළින් තමයි මේ උදුන තුළ තම ගෑස් වර්ග සැපේ යුත්තේ. ගල්ලඩුව වෙනස් වෙනවා සර් වෙනස් උෂ්ණත්වය. වෙනස් උෂ්ණත්වය සහ කාලය වෙනස් වෙනවා. තත්ත්වය ඔක්සිජන් එල්පී තපේන තත්ත්වයන් වෙනස් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපිට උදාහරණයක් වශයෙන් එකක් කියන්න පුළුවන්. මොන සාමාන්‍ය ඔට්ටුවක වගේ ඔට්ටුවක් වගේ ඔක්සිහරණ තත්ත්වයක සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 1600 වගේ උෂ්ණත්වයක පැය භාගයක් පමණ කාලයක් තබා ගනිමින් තමයි ඒ ගලේ අර ඔට්ටුව ගල පුරාම නිල් වර්ණය පතුරවා ගන්න. පතුරවා ගන්න. හරි සර්. හරි යාළුවනේ, ඔයාල දැන් උදුන හඳුනාගත්ත. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු කොහොමද බර්න් කරන විදිය. ඒ සියලු දේම බලා ගන්න පුළුවන්. ඔයාලා දිල්හාන් බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරන්න දැම්ම සිරු දනාටම ස්තුතියි.